පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයේ 2011 වසර වනතෙක් රැඳී සිටි අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ 3 වන කාණ්ඩේ. උෂාන්ත ගුණරත්න මහතා මේ කණ්ඩායමේ වගකීම බාර ගැනීමත් සමග 2011-2012 තරඟ වාරයේ ජය ගනිමින් දෙවන කාණ්ඩේ දක්වා ඉහළට පැමිණෙන්නට ඔවුන් සමත් වුණා. නමුත් ඒ වන විට ඔවුන්ට හරි හමන් ක්‍රීඩා පිටියක් හෝ තිබුණේ නැහැ. බොහොම අමාරුවෙන් තමයි මේගොල්ලෝ මේ ක්‍රීඩාව මම එනකොට කරේ. පුළුවන් විදියට දරුවෝ ටික ලෑස්ති කරගෙන 2012 අපි ශූරතාවය ලැබුවා. බෑට්, බෝල, ග්ලව්ස්, සපත්තු නැතුවත් අපේ ළමයින්ට අදිස්ථානයක් තිබුණා. එම අදිස්ථානයට උදාහරණ සපයමින් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ලහිරු සංජය එංගලන්තයේ කෙන් ප්‍රාන්තයේ නියෝජනය කිරීමට වරම් දිනා ගත්තා. ඒ පසුගිය වසරේ පිටපලත් දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින්ද සම්මාන ලැබමින් දෙවන කාණ්ඩයේ සුදුසුකම් ලැබූ පළමු වසරේම පූර්ණ ජයග්‍රහණ 6ක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 3ක් වාර්තා කරන්නට ශාන්ත ජෝන් විද්‍යාලයේ සමත් වුණා. දිනෙන් දිනම දක්ෂතා වර්ධනය කරගත්තත් ඔවුන් සතු පහසුකම් වල නම් කිසිදු වර්ධනයක් සිදුව නැහැ. අදටත් ඔවුන්ට සවියක් වීමට සිටින්නේ පාසලට අනුබද්ධිත සමිති සමාගම් පමණයි. කට්ටියට සපත්තු නැහැ, සමහර කට්ටිය නොකා ඉන්නේ. පැට්‍රිස් කරන්න හරියට ෆෑඩ් එකක්වත් නැහැ, මැච් වලට යන්න බෑග් එකක්වත් අපිට හරියට ඉන්නේ නැහැ. ඒතර ගොඩක් දුෂ්කරතා මැද්දේ තමයි අපි මේ ක්‍රීඩා කරන්නේ. අපි ඉන්න තත්ත්වයේ අපි විතරයි දන්නේ මොකද අපිට කවුරුත් උදව් කරන්න කියලා එමක නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙන්ම පාසල් ක්‍රිකට් සංගමයත් කොළඹින් පිට ක්‍රීඩකයින් ඉදිරියට ගෙනීම සඳහා දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. නමුත් ඒ කිසිදු බලධාරියෙකුගේ දිනෙත් මේ ක්‍රීඩකයින් වෙත තවමත් යොමු වී නැහැ. මේ තත්ත්වය මත ජාතික තලයට එක්වීමට නියමිත දෙවන පෙළ ක්‍රීඩකයින්ගේ අනාගතය අඳුරු වීමේ අවදානමක්ද මතුව තිබෙන්නේ මූලික පහසුකම් හෝ නොමැතිව ජාතික තලයේ ක්‍රීඩකයෙක් බිහි කිරීම එතරම් පහසු කටයුත්තක් නොවන නිසාවෙන්. පුළුවන් නම් අපිට තව ටිකක් මේ වෙනුවෙන් අපේ දරුවන්ට අනුග්‍රහයක් ලබා දෙන්න ක්‍රීඩා මෙවලම් සඳහා පාවහන් සඳහා එක ලොකු උපකාරයක් වේවි අපේ දරුවන්ගේ අනාගතයේ ක්‍රීඩාව වෙනුවෙන්.